अनलिमिटेड सजीवित मम कथाव मेहम पटांगण श्रीलंका वाणिज्य कर्मांत मंडल सम्मेलन विसिन विसितुन वन वरटात संविधान करन लद व्यवसाय कत्व सम्मान उल्लेदी श्रीलंका वे विशिष्टतम व्यवसाय के आदे दहस दह अट सम्मानें पिदुम लबू सख्या उसस अध्यापन समूहे गरु सभापति तुमन बंडार दिसानायक महता इन्ने मे मोहते नेत एफएम मेदिरिये मगे एहा पैत्ते इतिन हितट नगेन सियुम अभिमान ए वगेम ए मानव हंगीम सियल्ल सिथी दरागेन मम एतुमाट मुलु रट विसिन दुन नंबुनामय चुट्टक एहाइन तियला मगे सजीवी अद्दकीमक मेहेम क्यूवोत गुरुवरु हुंगक अपिट मुन गहेनो एत केनेक्गे हदवते पेलवेच्च गुरुवरेक वेन्न लेसी पासु ने बंडार सर कियला क्यूवाम दरुवंगे मूनुवल मल पिपेन हंगीम ओउन्गे एस्वलिन पेन्न पटन गन्नवा अन्न एतनाई ओबे विशिष्टत्वय विशेषत्वय मतुवन्ने कियलाई मं हितन्ने ममत ओबट बंडार सर कियला कियन्नम् आयबोन बंडार सर आयबोन तरंग ओबतुमात् एक मे साक्षात्कार मेहेवीम मट इताम वटिना हंगीमक हितट मतु करन्ने मम कैमती पुंची बंडार दिशा नायक लंगटे अन्न अपि अतीतेन पटन गनिमु ओ तरंग अपि गमे स्कूले गिहिल्ला श्री जयवर्धनपुर विश्वविद्यालय दक्वा इन गमन तुल अपे कुडा संधिय मम हितनवा अद मे तत्वेट एंड गुडा වැදගත්ලා තියෙනවා ඒ තමා පොඩි කාලේ අපි විඳපු දුක් ඒ දරිද්‍රතාවයන් ඒ අවදානම් ඒ සියල්ල වෙන්නේ නැති අද ඔබතුමිය කියපු මේ සම්මානයටත් උරුමකම් කරේ කියලා මම හිතනවා ඒ ගැහැට මැද්දෙන් ඔබතුමා මේ ගමන එනකොට ඔබේ අම්මයි තාත්තයි ඔබේ පවුල කොයි විදිහටද ඔබට බලපෑම් කළේ තරංග මගේ අවුරුදු දෙකේදී මම නොදැනුවත් කාලේදී මගේ අක්ක කෙනෙක් මිය ගියා. මට අවුරුදු 8ේදී මගේ පියා මිය ගියා. සාමාන්‍යයෙන් දරුවෙක්ට දරන්න බැරි ඒ වේදනාව හමු වේ තමා මගේ අම්මා මගේ තවත් සහෝදරයෝ 4 දෙනෙක් අක්ක කෙනෙක් එක්ක මාව පෙපෝලි හදා වඩා ගත්තේ. ඉතින් ඒ කාලය තුල अपे ताता गोवियेक अपे अम्मा गोविलियाक में आयत दरुवांत इगेन्वीम कियेन पदनम हम विलावक मेंगे तिबुना माहितनों एके प्रतिपालयाक विदियर तमा अदाप में तस्ते इन्नी हील विश्वे कोहे हो उबे पियसुंद माउसुंद अती असागेन दैननवाना मौन अनंतवार्याक सत्रवेनवा अती आदरणीय गुरुतुमनी एक दहस नवस्यानु नवे अवरुद्धे सक्या उसस अध्यापन समूहे आरंभे सिद्धवेनवा लंकावे अध्यापने नवमानयक वेत ओबतुमा दरुवन्व हरवनवा एत ईट कलिन एत अतीते कुडा कालेन तरमक मैतट मं आवत ओब मुलिन्म आर्थिक विद्याव उगन्नन शिष्य हटियट तमाय अत्पोत थैबुवे मे इगेन्वीमे कलावट एक सिद्ध वेन्ने कोहोमद सह ए सिद्धवीम हरहा ओबतुमा मे दुर एन्न ए तित कोहोमद बलपैवे मगे विश्वविद्यालय अध्यापने तुंगवेनी वसर वितर वेनकोट अपट एत्तन विश्वविद्यालय अपट राजे नयक दुन्ना नमुत एक प्रमाणवत् ने अपे गेदरिंग अपट मुदल लुकुवट देन्न तरम हय्यक् तिब्बेने एत् एक्क मगे आदायम රිසිලස සකස්කර ගැනීම සඳහා ආරම්භ කරපු ආර්ථික විද්‍යා පන්තියකින් තමයි මගේ ගමන උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් විදියට ආරම්භ වීමක් වුණේ එතෙන් පටන්
මම සාමාන්‍යයෙන් පටන් ගන්න දෙයක් අතාරින්නේ නැහැ. ඒ වගේම පටන් ගන්න දෙයක් නිවැරදිව කරනවා හැම වෙලාවකම. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් දෙකේ ගුරුවරයෙක් විදිහට මට ආ හැකි ඉහළම ගමන් මගට මම ඇවිත් තියෙනවා කියලායි මගේ අදහස. අනිවාර්යෙන්ම ඔබතුමා ඒ අදහස එසේ පවසද්දී සනාථ කරන්නට ලංකාව පුරා දරුවන් ඕනෑ තරම් අත් ඉහළට ඔසවාවි මා දන්නවා. දැනුත් මණ්ඩාරු සර් එනවා කියලා කිව්වම කොයි තරම් දරුවෝ මග බලාගෙන ඉන්නවද ඔබතුමා වහන් ඉන්න කියලා. මොකද මේ ඉගැන්වීම කියන්නේ වෙනම කලාවක්. කොහොමද මේ තරම් දරුවන්ගේ හිත දිනාගත්තේ? මම හිතනවා ලංගා මම පන්ති කාමරයට යද්දි මගේ ඔළුවේ වෙනත් කිසිම දෙයක් මම තියාගෙන යන්නේ නැහැ. ඇත්තටම මං කළ යුත්තේ ඉගැන්වීම කියන එකයි මගේ නියම අදහස තියෙන්නේ. ඒ නිසා මම ඒක දරුවන්ට ඉතාමත් ආදරෙන් මට කළ හැකි උපරිම ආකාරයට මම කරන්න උත්සාහ දරනවා. ඒ තුල දරුවට ටික වෙලාවකදී ටික කාලයකදී මම හිතනවා දැනෙනවා. ඒක මම හිතනවා හදවතට දැනෙන දෙයක්. මේ ඉන්නේ අපේ ජීවිතේ වෙනස් කරන ගුරුවරයා වෙන්න ඇති, මේ ඉන්නේ අපේ පියාට දෙවෙනි කෙනෙක් වෙන්න ඇති කියන අදහස දරුවන්ට ලැබුණාට පස්සේ මම හිතනවා හදවතේ කොනක අපිව එල්ලිලා ඉන්නවා හැම වෙලාවකම. ඒ තුල දරුවෝ හැම වෙලාවකම අපට ආදරය කරනවා විතරක් නෙමෙයි, ගෞරව කරනවා විතරක් නෙමෙයි, සදාකාලිකව මේ දරුවන්ගේ හිතවල තියෙන බව මට වරින් වර දරුවන්ගේ කතා බහ මුණගැ හිම්වලින් ඇත්තරම දැනෙනවා. මම ඔබතුමාගෙන් ශිල්පය හදාරා නැති වුණත් මේ ගත වෙන මිනිත්තුවල ඔබතුමාගේ ඉගැන්වීම් කෙතරම් රමණීයදයි කියා මට හිතෙනවා. ඇත්තටම මට කියන්න මේ දරුවන්ගේ හිතවල මුලින්ම ආදරය සලකුණු කිරීමද ඉගැන්වීමේ කලාව? ආදරය සලකුණු වෙනවා කියලයි මම හිතෙන්නේ. මම කියන කරන දේවල් මොන ආකාරයෙන්ද කරන්නේ, ඒ විෂය කොතෙක් දුරට ළමයාගේ හදවතේ පතිත වෙනවද කියන එක තුර ඉබේ ආදරයක් ඇති වෙනවා කියලයි මට දැනෙන්නේ. ඒ තුල තමයි දරුවෝ එතනින් පස්සේ මට මෙහෙවන්න පුළුවන් වෙන්නේ. මේ මං එක්ක ඉන්නේ තාරුණ්‍යෙන් පිරි ඉතාම ආවේගශීලී දරුවෝ පිරිස. මේ අය ආම්බාම් කරන එක අසාමාන්‍ය දෙයක්. නමුත් මට එකවර ළමයි 2000ක පිරිසක් තාරුණ්‍යම් පිරිසක් මට අම්බන් කරගන්න මෙල්ල කරගන්න මාව කෙරෙහි විශ්වාසය දිනා ගන්න මං හිතනවා මට උපතින් යම් යම් දේවල් ලැබෙන්න ඇති කියලා. ඒ ඔබතුමාට උපතින් ලැබුණ ඒ විශිෂ්ට හැකියාව මන් දන්නවා. ඒක අපිට මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. ඒත් ඔය ඔබතුමා කියන වයස් කාණ්ඩයේ දරුවන් ගෙදර අමාරුවෙන් ආම්බන් කරන අම්මල තාත්තල මේ වෙලාවේ ඔබතුමාගේ මේ රමණීය වැඩසටහන හැගෙන ඉන්නවා. ඉතින් අපි ඔවුන්ට යමක් කිව්වොත් මේ දරුවන්ව එහා මෙහා කරගන්න? ඔව්, මගේ න්‍යාය තරංග මේ දරුවන්ගේ වරදක් නැහැ කියලා මුලින් අපි හිතිය යුතුයි. මේ දරුවෝ මේ ළමයි මේ අපේ පරම්පරාව විසින් මෙහෙවිය යුතු දරුවෝ. ඒ නිසා මේ දරුවෝ නරකයි දරුවෝ වරදී කියන මතේ අපි ඉන්නේ නැතුව මේ දරුවාගේ කොතනද අඩුපාඩුවක් තියෙනවා නම් තියෙන්නේ කොතනද අපි ඒක නිවැරදිව හොයලා බලලා ඒ දරුවා දෙස ධනාත්මකව බලලා අපි ඇත්තටම කටයුතු කරොත් සහ දරුවාට ආදරෙන් යම් යම් දේවල් කතා බහ කරොත් මම හිතනවා මං කියන්නේ නැහැ දඬුවම් නොදිය යුතුයි කියන එක. නමුත් ඒක කොයි ආකාරයෙන්ද කළ යුත්තේ කියලා ආවේගශීලී නොවීම වයසේදී අපි කටයුතු කරොත් සමහර විට විවිධ ආකාරයේ දෙමව්පියන්ට ගැටලු ඇති වෙයි දරුවන් සම්බන්ධයෙන්. හැබැයි ඒ හැම දෙයක්ම ෂණිකව විසඳන්න යාම තුළ ඇති වෙන ගැටලු ඊට වඩා බොහොම භයානක වෙන්න පුළුවන්. ඇත්තටම මොනතරම් ආදරණීයද මේ ගුරුවරයා සමග කතා කිරීම. වචනෙන් වචනය ගලන්නේම ගුරුවරයෙකු සතු පිය සෙනෙහසම නොවේද? අපි පොඩි ගීතමය විරාමයකට යන්න කලින් මතක් කරන්නේ අද දවසේ ගීත තෝරන්නේ මා හෝ සඳක නොවේ අපේ බණ්ඩාරස. අපි මහවැස්සක පෙර නිමිති ගීතය තෝරගන්නවා අමරදේව ශූරීන්ගේ. විශේෂ හේතුවක් තියනවද? මම ඉතාම ආස කරන මම විවාහයට පෙරත්
ආසා කරන කලා ශිල්පියෙක් තමයි නිවේදක කේඩිකේ ධර්මවර්ධන. ඒ මාතාගේ දියණියත් එක්ක මම විවාහ වෙලා ඉන්නේ. ඉතින් මට හැම වෙලාවකම ඒ අමරදේව සූරීන් හා එතුමාගේ පද අතර තියෙන සම්බන්ධය හැම වෙලාවකම මට අපේ ජීවිත වලටත් ගොඩක් බලපාලා තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් ඒ ආදරණීය සොඳුරු අත්දැකීම සජීවීව විඳ එතුමා එක්ක මේ අපූරු ගීය විඳිමු. Net FM Unlimited Unlimited සජීවිත සජීවිත රාත්‍රී 7යි විනාඩි 45යි දැන් Unlimited ආදරේ limit නැතුව කියන්න Dialog Blast Unlimited සමගින් සතියකට රුපියල් 222ක් වැනි අඩමුඩු මුදලකට පෙරදෙමු පැකේජය ඇක්ටිවේට් කිරීමට #678 #dial කරන්න විවේකී ජීවිතයකට වින්දනේ පිරි ගමනාන්තයක් ප්‍රබල් net ඔබ සමග මැලේසියාවට පියාසර කරන්න දැන් සූදානම් හිත අමතක නොකරන මතකයන් රසක් අතර විනෝද වීමට සුඛපභෝගී චාරිකාව ප්‍රියජනක දියුණු හා ස්වභාවික පරිසරයන් මෙතෙක් ඔබ නොදුටු විනෝද ක්‍රීඩා මැලේසියාවේ ඓතිහාසික නිමැවුම් සාප්පු සවාරි සමග මැලේසියාවේ සුඛපභෝගී සංචාරයක අත්දැකීම ලබන්න දැන්ම ට්‍රැවල් net අමතන්න ට්‍රැවල් net 0112-863-463 0112-863-463 දරුවන්ගේ අනාගතය ගැනත් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ගැනත් හිතන්න වගේම සැලසුම් කරන්නත් හොඳම වෙලාවයි මේ. Union Assurance උසස් අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාගේ අනාගත අධ්‍යාපනයට අද කරන හොඳම ආයෝජනයයි. දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ ආදරය ආරක්ෂිතව ආයෝජනය කරන්න. පාටන් දුම්වල කුඩු පැල්ලම් තියනවාට එයා කැමති නැහැ. ආයේ හොදන්නත් එපේ. ඒකයි සන්ලයිට් කියා ඩිටර්ජන්ට් ලික්විඩ් වලට මාරුනේ. ලික්විඩ් එකක් නිසා කුඩු පැල්ලම් නැහැ. මේ අලුත් වගේ. ඒ නිසා සේදුම් කුඩු අතෑරලා සන්ලයිට් කියා ලික්විඩ් ආයේ දිගටම පාවිච්චි කරනවා. දිවයින පුරා පිහිටි ඕනෑම ඊසි කෑෂ් වෙළඳ නියෝජිතයෙකු හරහා ඔබගේ ජල සහ විදුලි බිල්පත් ගෙවීම ඊසි කෑෂ් මගින් සිදු කර රුපියල් ලක්ෂයක් දිනා ගන්නා ජයග්‍රාහකින් දස දෙනා අතරට එකතු වන්න. මීට අමතරව රුපියල් දහසක් දක්වා බිල්පත් අගය නැවත ලබා ගැනීමට අවස්ථා 500ක්. මෙම දිමනාව 2019 මාර්තු 31 දක්වා සිදු කරන ගෙවීම් සඳහා පමණක් අදාළ වේ. චතුර මහත්තයා, මා ටීවී එකනු දැක්ක මහත්තයාට වෙච්ච කරදරේ. මාත් මේ මුදලාලි හම්බ වෙන්න ආවේ ඒ ගැන කියන්න තමා. ෆයර් ෆයර් කිව්වට මුදලාලි දුන්න වයර් වල කිසි ගිනි ආරක්ෂාවක් නැහැනේ. ගිනි ආරක්ෂාව තියෙන එකම එක ඒසී ෆයර් ගාඩ් දුන්නා නම් මගේගේ ගිනි ගන්න නෑනේ වෙන වෙන ෆයර් වයර් වලට රැවටෙන්න එපා ගිනි පැතිරීම වළක්වන එකම වයරය ACL ෆයර් ගාඩ් ඔබත් ACL ෆයර් ගාඩ් නමින් මිලන්න ජීවත් වෙනවද නැත්නම් ඔබට හුස්ම වැටෙනවා ඔබ ඉන්නවද සජීවිත ජීවත් වෙන්නට ජීවිතයට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් ගැහැණුන් වෙනුවෙන් රෑන් 7යි විනාඩි 48යි දැන් වෙලාව 2018 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා සමගයි මේ මොහොතේ සජීවිත පිළිසඳරේ මම යෙදෙන්නේ සක්‍ය අධ්‍යාපන සමූහයේ ගරු සභාපති බණ්ඩාර දිසානායක ගුරු පෞරුෂයයි. දැන් මා සමග මේ ඉදිරි අසුනේ හිඳින්නේ ඔබතුමන් එක්ක කතා කරන්නට මෙහිතෙන්නේ දරුවන් ගැන. මොකද දරුවන් රටේ අනාගතය ඒ බව හොඳින් දන්නා net FM දරුවන් වෙනුවෙනුයි ගුවන් කාලයේ බොහෝ තැන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් මට කියන්න ඔබතුමාගේ ගුරු පෞරුෂයේ විසින් පරම්පරා කිහිපයක දරුවන් මෙහෙවනු ලබනවා දසක
තුනකටත් වැඩි කාලයක්. ඉතින් ඒ විශිෂ්ට අත්දැකීම් ඇසුරේ ඔබට මෙතරම් ආදරය කරන දරුවන් මම මෙහෙම කිව්වොත් ඒ දශක 3 ඇතුළේම ඔබතුමන්ට ඉතාම ආදරය කරන ගෝලය බිහි වෙනවා. ඒ දශක 3 ඇතුළේ ලෝකයේ විවිධ පරිවර්තන සිද්ධ වෙනවා දරුවන්ගේ සිතුම් පැතුම් මේ සියල්ල ඔබට දැනෙන ඉව මොකක්ද? ඇත්තටම පරම්පරා ගණනාවකට ලක්ෂ 4කට එහා පිරිසකට මම උගන්වද්දි මට මේ ගොඩක් අය මගෙන් අහනවා මේ ඉස්සර වගේ නෙමෙයි නේද දැන් දරුවෝ මේ පරම්පරාවල වෙනස් නේද කියලා. ඇත්තටම තරංග මට ඒක හිතුනේ නැහැ. මට හිතුන්නේ නැත්තේ මම හැම වෙලාවකම ඒ පරම්පරාවට ගිහිල්ලා ඒ අයගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන සමහර අවස්ථාවලදී බොහොම ඉවසීමේ යුක්තව එයත් එක්ක ඉන්නවා. ඒ නිසා මගේ අදහස තමා පරම්පරාවේ වැරද්දක් නැහැ. දරුවන්ගේ වැරද්දක් නැහැ. දරුවන්ගේම වැරද්දක් තියෙනවා නම් ඒකට අපේ පරම්පරාව වග කියන්න ඕනේ. ඒ නිසා මේ දරුවන්ගේ ප්‍රශ්නයක් නැහැ මෙතන ඇත්තටම මේ සමාජ ක්‍රමය තුල අපිට පුළුවන් නම් ඒකට නිසි ආකාරය හැඩගැහෙන්න මම හිතනවා මට ඒ දරුවෝ ප්‍රශ්නයක් වෙලා නැහැ මේ වෙනකල් කියලා. එතකොට බණ්ඩාරසේ මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ කිසියම් හිඩසක් තියෙන හින්දාද මේ අය මේ විදිහට ඔවුන්ගේ අදහස් දක්වන්නේ දැන් දරුවෝ වෙනස් කියලා? ඔව් ඒකට ඇත්තටම බොහෝ අංශ වගකීමට බැඳෙන්න ඕනේ. ඒක දේශපාලනය ඒකම එන බලය ඒකම එන සමාජයේ තියෙන දරිද්‍රතාවය ඒත් එක්කම සමහර විට මාධ්‍යයන් මේ සියල්ල බැඳෙන්න ඕනේ. මම හිතනවා මේ දවස්වල අපි සමහර පත්‍රවල හරි මොනවා හරි මාධ්‍ය හරහා අපි දකින දේවල් ගත්තොත් දරුවෙක්ට තවත් දරුවෙක් මරන්න තරම් සහෝදරයෙක්ට මරලා එයාව නැති කරන්න තරම් හයියක් එන්නේ ඇයි? ඒක සෞන්දර්ය නෑ මේ දරුවන් තුල. අපි ඉස්සර ගීතයක් අහනවා ගීතයක් කියනවා අපිට එතකොට එනවා ඉවසීමක්. ඒ තුල තියෙනවා නම් ඒක තියෙනවා නම් දරුවන්ගේ දරුවෝ ඉතිහාසය ගැන දන්නවා නම් තාක්ෂණයේ දිනුනට කමක් නැහැ. හැබැයි ඒ හරහා දරුවෝ හරි මගට තාක්ෂණයේ නිසියාකාරව පාවිච්චි කරනවා නම් මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියලා. ඔබ ගීත ගායනා ගැන කියනවා. ඔබ මාත් එක්ක මේ සාකච්ඡාව පටන් ගන්න කලින් කරපු කෙටි පිළිසඳරේදී පවා ඔබව මුණ ගැහෙන්න කලින් මම අන්තර්ජාලය ඔස්සේ ඔබව කියවු අවස්ථාවලදී පවා ඔබ මොනතරම් දරුවන්ට සමීපදයි කියා හිතන ඔබ උන් එක ගී ගායනා කරනවා. තවත් මං කියන්නේ ගුරු වෘත්ති විවේචනය කරනවා නොවේ. දෙවිවරුන් වැනි ගුරුවරුන් ඔබ වැනි අනන්තවත් මේ මොහොතේත් අපි අසනවා ඇති දරුවන්ට උගන්වමින් නැති. නමුත් දරුවෙක්ට සමීප වෙලා ප්‍රේම ගීතයක් ගායනා කිරීම වැරදි කියලා කියන්න පුළුවන් පිරිසකුත් සමාජයේ ඇති. නමුත් ඔබ ඒ සිතුවිලි ධාරාවෙන් මිදුණ කෙනෙක්. ඔව්. මම සෞන්දර්ය සම්බන්ධයෙන් වෙන වැඩසටහනක් හැම අවුරුද්දකම මේ දරුවන්ට ගී රස වින්දන කියලා කරනවා. ඒවැ දරුවෝ ගී ගයනවා, අපි ගීත ගයනවා. ඒ වගේම අපි දරුවන්ට දරුවෝ මාත් එක්ක මුල් කාලේ පොඩ්ඩක් තරහයි. මං සැරයි. මම නීති තියෙනවා. හැබැයි අග වෙනකොට මේ දරුවෝ දන්නවා මම කවුද කියලා. ඒතර දරුවෝ සමහරුගේ එන ගමන ජීවිතය වෙනස් කරන මිනිසයා මේ මිනිහා වෙන්නේ නැති කියලා සමහර දරුවෝ හිතනවා. ඒ තුල මම මොන ගීතද ගායනා කරන්න දරුවන්ට අදාළ නැහැ. මං ගීතයක් ගායනා කරනවා නම් ඒක තමයි නියම ගීතය කියලා තමයි ගොඩක් දරුවෝ හිතන්නේ. ඉතින් ඒ නිසා අපි දරුවොත් එක්ක අන්තිම දවසේ බොහෝම ශෝකාන්විත අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ දරුවොත් ගීත ගායනා මාත් දන්න විදිහට ගීතයක් ගායනා කරනවා. එතකොට ඔබතුමාගේ මියුරු හඳහන්න තෝනේ ඊට කලින් මට හිතෙනවා අහන්න දැන් ඔබතුමා කිව්වා මේ නික්මයාම් පිළිබඳව අනන්ත දරුවන් ඔබේ ඇසුරෙන් නික්ම ගිහින් ඇති. නමුත් ඒ හැම නික්මයාමකදීම දැනෙන දුක සමානයි නේද? ඇත්තටම ගොඩක් දරුවෝ අහනවා සර්ට නම් ප්‍රශ්නයක් නැහැ නේද? තව කීප දරුවෝ ඉන්නවා ඊළඟ පරම්පරාව උගන්වනවා. මගේ උත්තරේ තමයි මට එහෙම වෙනසක් දැනෙන්නේ නැහැ. මේ මට හැමදාමත්ම අපේ දරුවෝ ඉඳලා අපිත් එක්ක යද්දි එක සමාන වේදනාවක් දුක් ඇත්තරම දැනෙනවා. ඒ අපි කවුද මේ දරුවා කොහොමද වයසද මොකද්ද කියන එක නෙමෙයි. අපි මේ දරුවන් එක්ක ඒ වසර දෙක තුල ඉතාම ලැබියාවෙන් බැදියාවෙන් අපි ඉඳලා තියෙන නිසා කියලා මට දැනෙනවා.
ඔය ආතරයමද මන්ද දරුවන්ගේ හිතවල ඔබට තියෙන බැඳීමේ කාන්දම බණ්ඩාරස ඔබතුමා කියනවා මුල් කාලේ නම් ටිකක් දරුවෝ මගෙත් එක්ක තරහයි පස්සේ තමයි මේ ආදරය වැටහෙන්නේ උන්ගේ ජීවිත වෙනස් වන බව උන්ට දැනෙන්නේ මේ මුල් කාලේ දාන නීති මොනවද මුල් කාලේ වාඩි වෙන්න ඕනේ අපි කියන පිළිවෙලට ඒක දිගටම තියෙනවා යහ ඒ නැතත් අපි පිරිමිලමයිට නීති දාලා තියෙන කොට කලිසම් හදන් එන්න බෑ තොප්පි දාන් එන්න බෑ චුවින්ගම් හපන්න බෑ ඒ වගේම ගැහණු දරු නිසි ආකාරව හදන් එන්න වෙනවා වාඩි වෙද්දි පිරිවලක් තියෙන්න ඕනේ ඒ එකම දරුවන්ට අකමැතිම දේකුත් අපි කියනවා ප්‍රේම සම්බන්ධතාව මේක ඇතුලේ තියාගන්න බෑ කියලා ඔතනින් තමයි පොඩ්ඩක් මහත් එක්ක අමනාප වෙන්නේ එතියම් දවසක දරුවන්ගේ ජීවිත වෙනස් කරන්නේම ඒ නීති සංග්‍රහ. ඔබතුමා මේ වගේ දේවල් ටිකක් පනවන්නේ ඇයි? ඇත්තටම මේ තරුණියත් එක්ක විනයක් නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා ඉස්සල්ලාම අපි මේ විනය දරුවන්ට කියලා දෙන්න වෙනවා. දරුවෝ අපිට අන්තිම මොහොතේ කියලා යන්නේ මම පන්තියේ සමහරට ඔබතුමා එළියට දැම්මා මට බැන්නා. හැබැයි මම අද මේ තත්ත්වෙන් ඉන්නේ ඒ නිසා කියන එක. ඉතින් මට ඒ දරුවා මොන කෙනෙක්ද මොන තරාතිරම කෙනෙක්ද කාගේ මොන දෙමව්පියෙක්ගේ දරුවෙක්ද කියන එක දමිලද සිංහලද මොන ආගමද මට අදාළ නැහැ ඇත්තටම. මම කාට වුණත් ඒ නීති පොදු විධාන බව දරුවෝ දන්නවා. ඒ නිසා ඒකට අවනත වෙලා ඉන්නවා දරුවෝ. කොයි තරම් අපූර්වද මේ ආම්බන් කරන්න අමාරු වයසක දරුවන් මෙල්ල කරවීම හික්ම වීම කොයි තරම් අපූර්වද රෑ 7 විනාඩි 56යි. මට ඔය ගුරු වෘතියෙන් ගුරු සෙනෙහසින් පීතෘත්වෙන් ගුරු පීතෘත්වෙන් පිරුණු හඬින් ගීයක කොටසක් අහන්න ඕනේ බණ්ඩාරස අපි සුළු කැලේ කියමු කියමු ගංග ඉවරේ තුරුලතා මඳුල්ලේ සයුරු මායිමේ පුලින තලාවේ සෙනෙහස හැඟුමින් චමත්කාර වී අප ගැන අප හිතු හැටි මිහිරි සිඟිති සන්නු මැද හිනා වෙවි කිරුළු පෙළෙන් ජීවිත ගමනේ දොර ගලා දොර ගලා කරදර ආවත් හින්දි මුවිතාමෙන් වෙනස් නොවි දොර ගලා කරදර ආවත් හින්දි මුවිතාමෙන් සජීවිත සජීවිත නෙට් FM අන්ලිමිටඩ් සජීවිත මට මෙහෙම කියන්න හිතෙනවා සෞන්දර්යාත්මක ආචාර්යතුමා කියලා ඔබතුමාට සක්‍ය අධ්‍යාපන සමූහයේ ගරු සභාපති බණ්ඩාර දිසානායක ගුරු පෞරුෂය ඇසුරේ ගෙවෙන තත්පරයි ඒ තත්පරවලට මම වාසනාවන්ත තත්පර කියලා කියනවා ඒත් එකම අපි වාසනාව ගැන කතා කරනවා ඔබ මේ මොහොතේ ජීවිතේ ඇතම් නොලැබීම් සම්බන්ධව පශ්චාත්තාපයක ඇති අමාරුවෙන් ජීවිතය ගැට ගහ ගන්නවා නේද බාධක නේද ජීවිතේ කියලා කල්පනා කරමින් නැති මම ඒකට උත්තරයක් හොයලා දෙන්නම් හැබැයි ඒ උත්තරේ තියෙන්නේ මම ළඟ නෙවෙයි එතුමා ළඟ බණ්ඩාරස ඔබතුමා දශක 3ක් දරුවන්ට ඉගැන්නුවා කියලා කිව්වා එතනින් එහා පැත්තටත් ඔබතුමා ජීවිතයේ ඉතා දුක අත්දැකීම් වලට මුහුණ දෙමින් ගොඩනැගුණු කෙනෙක් මම අහන්නේ නෑ බාධක බිඳවැටීම් ඔබතුමාගේ ජීවිතයට ඇවිල්ලා තියනවාද කියලා හැබැයි මම ඔබතුමාගෙන් අහනවා ජීවිතේ පාවෙලා අදාළ යන්න හිතන අවස්ථා තිබිලා තියනවාද කියලා මට කිසි වෙලාවක තරංග මට බාධකයක් කෙන වෙලාවක අභියෝගයක් කෙන වෙලාවක ජීවිතේ දාලා යන්න නෙමෙයි හිතුනේ මේ බාධකේ මම මොන ආකාරයෙන් හෝ ජය ගන්නවා කියන එක ඒ නිසා මගේ ජීවිතය තුළ සාමාන්‍ය අපි සරල මිනිස්සු
ඕන තරම් බාධක ඇවිත් තියෙනවා. ඒ හැම බාධකයකටම පිළිතුරක් තියෙනවා කියන එක හිතාගෙනම මම කටයුතු කරේ. මම කිව්වා මගේ අවුරුදු 8 දී පියා නැතිවීම ඒකම දරිද්‍රතාවය ඒකම 1971 දී මගේ අයියලා දෙන්නෙක් जनता विमुक्ति पेरमुन कटयुत संबंध विलासीगत वीम इलाट अपट अध्यापने लागनीमट नुहकिया मे सीलु देवल बाद इन पशु विश्वविद्यालय टेनो इतेंदी अपट मुदल अगही खंगेनो एवितरक्ने में ये सीलु बाधक हरहा मम गिदरिंग सत्येक मुदला गिनी अन्य नेतु मम सख्य अध्यापन आयतने गुड़नगन गुड़नगन विलावे अवट पूज्यल्यांगे रजे मट बाधकेनो मे सख्याद नवत्ता मटेन मे सीलू बाधक ये अतर तुर मठ विश्वविद्यालय अवट्टन गुरुपत्म खंबेनो अनुराधपुर डिस्ट्रिक्ट ये गुरुपत्म मठ हमुने ऐत अपे अनुराधपुर डिस्ट्रिक्ट गमक मठ हमुने दिखे पंत नमु मगे सिहिने वेनास मे अतर तुर मट निशियाकार मे करगांड बेह मेनिसा माव गुरुपत्ति मे युवत करण सेवे हरगिया से सलकन वकील ममे हेम बाधक आकम अभ्योग अकरगन एवतम अतर मगे जीवित हाटेन इटमतर तरंगकारीत्व मम इन चेत्रे तु तरंगकारीत्व मे हेम दे आक मम तनिंग विद्यारागत इन किसी विलावक एवनम मिलहाट दास वारे आक मगे जीवित नतिवेला නමුත් අද ඒක නෙමෙයි සමාජය තුල තියෙන. ඒ නිසා අපි කිසි වෙලාවක අපි ජීවත් වෙන්නයි උත්සාහ දරිය යුත්තේ මැරෙන්න නෙමෙයි. ඔව් මේ මොහොතේ සමහර විට තමන්ගේ දරුවගේ අධ්‍යාපන වියදම් හොයාගන්න බැරුව දුක් වෙන දෙමව්පියන් තමන් ඉල්ලන දේ අම්මට තාත්තට දෙන්න බෑ කියලා තරමක නෝකාඩු ස්වරයෙන් අම්මට තාත්තට හිතුවක් හර වෙන දරුවන් ඔබට වැරදි කියනවා නෙවෙයි ඒත් එයයි ජීවිතයේ ස්වභාවයේ වැනි අය අපිව අස්මින් ඇති අනන්ත බාධක මැද අවුරුදු 8 දී ඔබේ ආදරණීය පියතුමාගේ මිය යාමත් එක්ක පෞලෙත් කීප දෙනෙක් ඉන්නවා මවගේ හිවණැල්ල යට මේ බාධක ජය ගනිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තරම් දුර ඔබතුමා ආවේ කොහොමද මේ විශ්මය මොකද්ද කොහොමද එහෙම ඉගෙන ගත්තේ ये हेम वेलावकम मट इकम सिहन तिब्बे मे हेम विश्वविद्यालय एन तुरु मे हेम एकाकम सदा मेकिंग एपिट यान मे गुड एंड तीन मग अध्यापने की इट यहाँ अपट वेन तोरागनीम तिब्बे नेट नह ये वगेम मट दैनुन दे एक एनिसा केसे हो अपि मे अरमुन खरा या युतुई कियन अदास तिबुना इनसा अदास अरमुना कभी तीयन आना इतने अंड बेरी किसीम के निकने इनसा अरमुन मुखद किला हरियटम अभी धनगन एदक्वा इन वना किसी बाधक बाधक तीयन पुल मेड पात्मा या बट पुल ඔබ තුමාට අනුවන මේ සියලු බාධක ජය ගැනීම තුල ඇත්තේ අතීතයේ පිළිබඳ රම්‍ය සිහිනයක්. අද දවසේ අපේ වැඩසටහන සරසන බණ්ඩාර දිසානායක ගුරුතුමන් තමයි අද ගීත ලයිස්තුව සකස් කරන්නේ. රෑ 8 විනාඩි 8 සඳක අතීතය සිහිනයක් පමණයි. අතීතයේ සිහින තුලින් වර්තමානයේ මල් පුබුදුවා ගනිමු මේ සජීවිත. ඇත්තටම අතීතය සිහිනයක් බවට පත් කරගත්තොත් ජීවිතේ අනාගතය ලස්සන වෙනවද? ඇයි බණ්ඩාරස මේ ගීතේ තෝරගත්තේ? ඇත්තටම මම දුල්ගනේ කියන ගායකයාත් තත් ආසයි මම කිට්ටුයි අපිත් එක්ක. ඒ වගේම මේ ගීතේ තුල මතු මේක පල්ලේගම හිමරත්න ස්වාමීන් වහන්සේ ලියපු ගීතයක්. ඒ ගීතේ තුල තැන් දෙකක් තියෙනවා. एक स्वबाधमट नोन अवनत लुवे किसी वक नै एक सत्यक्नेक नै अभी मुनवाकर हृदय साक्ष्याय स्वभाव धर्मेट यहाँ अन्न किया वक नै ये वगेम यदा सेने नुबेदुना मिदा व्यूवक नै अभी हेम विलावकम अभी दुखक अति कर गे हिते अभी अपेक्षावत्न व हितागनी नो मेक वे किएल एक नोवेन तेन वितराय हम वेला अभी अभी अपेक्षा नैति तेन
अपे दुख कैतुन्े महिला मे गीते एक निवेदी अर्थ दी मकर्तीन एनिसा महितन ये कोटस इताम वेदगा सकते हम के निकटम इमें तो मे के मे प्रेमी संबंध गीते निवि अत्र අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඇත්තේ මොකද මටත් එක තත්පර ගණනාවකට හිතුණා මම මේ ඉන්නේ පන්සලකද කියලා. ඔබට මම කියන්නම් අද දවසේ සජීවිත තත්පර වෙත මනුෂ්‍යත්වයේ පුදකරන ඒ ගෞරවනීය මිනිසා කවුරුන්දයි කියලා. 2018 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා සක්‍යා අධ්‍යාපන සමූහයේ ගරු සභාපති බණ්ඩාර දිසානායක ගුරු පෞරුෂය සමගයි මම ඇසුරේ සිටින්නේ ඔබට ए दनुम ए मनुष्यत्व बेदा देमिनुई में सिटिन्ने होदाई दन अपी अतीते गन कथा कला अतीतेन वर्तमानेट एनकोट ओबतुमा बहो दूर गिय केनेक दन मम ओबतुमाट गुरुतुमा 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 कियमिन सिटियाट ओबतुमा गिय दूर अतुले गुरु पौरुषय पोड्डक्वत हंगिला गेहिन नै कियला मम दन्ना नमुत ඒ දොර ඇතුලේ තව කතා කරන්න මාත්‍රිකා විවර වෙමින් තියෙනවා. ඔබතුමාට ඔබතුමාගෙන් වේතනය ලැබෙන සේවකයින් නැති. මේ බණ්ඩාර දිසානායක බොස් ළඟට ඉන්ටර්විව් එකට එන්න සේවකයන්ට තියෙන ඕන සුදුසුකම් මොනවද? අපි මුල් කාලේ නම් ඇත්තටම සහතික බලලා ඒ වගේම AI ගේ අත්දැකීම් බලලා සල්කා බලලා අපි සේවක සේවිකාවන් ලබා ගැනීම කරන හැබැයි අද අපට තේරලා තියෙන දෙයක් තමයි මේ සහතික ගොන්නට වඩා හැම මම ඇත්තටම සේවක සේවිකාවන් කියනත් අකමැති මට උදව් කරන මේ පිරිස මාව මේ තත්ත්වයට ගේන්න මේ දඟලපු පිරිස දිහා අපි අද තෝරා ගැනීමේදී ගොඩක් බලන්නේ එයාගේ ආකල්ප මොනවද කියන එක. ආකල්ප නිවැරදිව තියනවා නම් ඒ සහතික වැදගත් අපට පදනමක් විදියට. නමුත් ආකල්ප තුලින් ඊටාම යහපත් ආයතනයක් ගොඩනා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ආකල්ප පැත්ත, එයාගේ සාරධර්ම පැත්ත ඊටාම වැදගත්. ඒ නිසා මූලික සුසුකම් අවශ්‍යයි. නමුත් ආකල්ප හරියාකාරව තියෙනවා නම් අපිට මූලික සුසුකම් යටතේ ඕහෝ ඇව උඩට ගැනීම හැකියාවක් තියෙනවා කියන එකයි මානව සම්පත් කළමනාකරණයේ පැත්තෙන් මගේ අදහස. එතකොට ඔබතුමා මේ සාර ධර්ම සහ ආකල්ප කියන වචන දෙක පාවිච්චි කරපු හින්දා මම මේ ප්‍රශ්න අහනවා. ඒ සාර ධර්ම සහ ආකල්ප පිළිබඳ මූලික පදනම වැටිලා ඇත්තේ බොහෝ විට කෙනෙකුට gederින්ද පාසලින්ද? ඇත්තටම පෞල් පසුබිම තියෙනවා. පාසල තියෙනවා. ඒත් එක්කම තමන් ඇසුරු කරන යාළුවෙ හෙළුව තියෙනවා. මේ හැම එකක්ම ආකල්ප කෙරෙහි බලපෑමක් ඇති වෙනවා. සහ එයාට බලපාපු සමහර සිදුවීම් එයා දැනට කටයුතු කරන ආකාරය මේ සියලු දේ. නමුත් සමහර කෙනෙක්ට ඒවා සකස් කරගැනීමේ හැකියාවක් තියෙනවා නැත්නම් ඉතින් ඒකට තමන් තමන්ව කවුද කියලා අඳුරාගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ පස්සෙත් වෙනස් වෙන්න පුළුවන් කියලා. පුළුවන්. ආකල්ප කියනවා වෙනස් කරගන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ ඔබ පරක්කු නැ මම පරක්කු නැ අපිට අප්‍රමාදී ගැහනුන් මිනිසුන් විය හැකි බවයි එතුමා කියන්නේ. තරුණේ කමනේ නිතර ගනුදෙනුව සිදුවන්නේ. ඒ නිසා මේ තරුණේ තියෙන කුණාටු සහගත බව ඒ වයසේ වරදද ගුරුතුමනි? ඇත්තටම තාරුණ්‍ය වයසට අපි හැමෝම මුහුණ දෙනවා. ඒක වයසේ වරදක් කියන එක අපට කිසි වෙලාවක කතා කරන්න බෑ. ඒ වයස තාරුණ්‍ය කියන්නේ ඉතාම ආවේගශීලී ඒත් එක්කම අනිත් පැත්තෙන් නිර්මාණශීලී ඒත් එක්කම හැම වෙලාවකදීම ආවේගකාරී පිරිසක්. ඒ නිසා ඔවුන්ගේ වයසේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ඔවුන් හරියාකාරව මග කොහෙද කියන එක මග පෙන්වන දෙමාපියන් හා මග පෙන්වන්නන් විසින් ඒකට බොහෝ පිරිස් ඉන්නවා ඔවුන්ව මෙහෙවන්න
සමාජ ජාල වෙන්න පුළුවන් ඒ අය නිසියාකාර වුන් යහමගට යවනවා නම් උන්ට කිසිදු ගැටලුවක් නැති වෙයි කියලා මගේ අදහස සන්දරාත්මක ආචාර්යතුමනි විශාරද නන්දා මාලිනීගේ සුදුහාමිනේ ගීතේ සූදානම් කතා කරන්න යමක් තිබෙනවාද ඔබතුමාට ඒ ගැන මේව අපි පොඩි කාලේ ඉඳලා අපේ ගෙවල් වල අපි ඇත්තටම ආස කරපු අහපු ගීත මම හිතනවා මේව වැඩිපුර දැන් ඇහෙන්නේ නැති නිසායි මම මේ ගීතේ ඇත්තටම තෝරාගත් යුතුයි කියන්නේ මේ ගීතේ අදහස දරුවෙක්ට දැනෙනවා නම් දිම ඔබෙක් දැනෙනවා නම් මම හිතනවා ඒ ගීත රචනා ඒ වගේ මේ හඬවල් මම හිතනවා අපේ ජීවිතය යහපත් කරගන්න තවත් හේතුයි කියලා අපි අදහස ගැන මුලින් කතා කරනවාද අවසානයේ කතා කරනවාද ඔව් ඇත්තටම මේකේ අදහස තියෙන්නේ කොහොමද තමන්ගේ දරුවෙක් ගෙදරින් එළියට ගියාට පස්සේ දෙමව්පියෙක් විඳින්නේ කියන්නේ එහෙනම් දරුවනේ අහන්න හොඳයි මේ වෙලාවේ ඔබත් තනියම සමහර විට ඔබේ නිවසේ ඔබේ ආදරණීයන් එනතුරු මග බලනවත් ඇති නැත්නම් නිවසියන් ගෙදරට ඇවිත් ඒත් ඔබට නොතේරෙන තනිකමක් ඔබේ හිත ඇතුළෙත් ඇති ඒ සියල්ලට පිළිතුරු සාවධානව සජීවිත වෙත සවන් දීමෙන් ඔබට ලැබේවි අනේ ජීවිතේ මනරම් යම් මොහොතක බාධක බිඳ වැටීම් කොයිතරම් ආවත් එයයි කියවමින් ඉන්නේ බණ්ඩාරස ඔබතුමා ටිකක්වත් එහා මෙහා වුණා නම් අපි කියයිද දන්නේ නැහැ බණ්ඩාර දිසානායක ආදරණීය ගායකයා කියලා ගුවන්විදුලියේ බී ශ්‍රේණියේ ගායකයෙක් ඔබතුමා විශාරද එඩ්වඩ් ජයකොඩි ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි සංගීතවේදී නැසුරේ සංගීත හැදෑරූ කෙනෙක් ඔබතුමා මේ සෞන්දර්යාත්මක පසුබිමද ඔබතුල මේ විශිෂ්ට ගුරුවරයා නිර්මාණය කරන්නේ ඇත්තටම ඒකත් එක හේතුවක් වුණා අපේ ගෙවල් වල පොඩි කාලේ අපේ අයියලා එක්ක අපි එකට ගීත ගායනා කරා අපිට ටීවී නැ රේඩියෝ එකක් විතරයි තියෙන්නේ නමුත් අපේ අම්මා බොහොම ඔය හේන් වල එහෙම කටයුතු කරලා ඒ කුරක්කන් කුරහන් කවි එහෙම කියනවා ඉතින් ඒ ආභාෂය අපිට එන්නේ නැති කියලා මට හිතෙනවා ඉතින් අපිට පාළුවට අපි හැම වෙලාවකම කරන්නේ එකතු වෙලා ඩොලැක්කියක් ගෙදර තිබ්බ මැඩ්ලින් එකක් තිබ්බ මේවෙන් අපි ගීත කියනවා ඉතින් ඒව තමයි අපි වින්දේ එතකොට ඒව හරහා අපිව පිළිගත්තා අපිට ගීතයක් ගායනා කරන්න පුළුවන් අපි එහෙම ඉතින් මේවා තුල මිනිසුන්ගේ ඉවසීම ඒත් එක්කම යහපත් ආකාරයට හිතීම කියන දේවල් දරුවෙක්ට එනවා මම හිතනවා ඒවා අපට දිගින් දිගටම තරහ ගිය වෙලාවක අපට මොනවා හරි ගැටලුවක් වෙච්ච වෙලාවක මේ ගීතය අපට උදව් කරා ඒවා සමනය කර ගැනීම සඳහා කියලායි මම හිතන්නේ තේ සෞන්දර්ය හරහා මට විශ්වවිද්‍යාලයට ආවා විශ්වවිද්‍යාලය තුලත් අපි සංගීත කටයුතු කරා ඊට පස්සේ අතරතුර අපි සංගීතය ඉගෙන ගත්තා මට විශාරද විභාගයේ අවසානයක් කරන්න බැරුණාට මම ඒ දක්වාම කරා ඉතින් ඒවා අපි තුල තාමත් තියෙනවා කියන එක තමයි මට හැඟෙන්නේ ඒ හැම දෙයක්ම අපේ ජීවිතය යහපත් කරන්න බලපෑවා ඔව් ඇත්තටම ඔබතුමත් එක්ක කතා කරද්දී සෞන්දර්යාත්මක බව මොනතරම් රමණීයදයි කියලා අපි බෙදා හදා ගනිමින් ඉන්නේ ඔබ තෝරන ගීතත් එක්ක මේ බව අපිට දැනෙනවා අපේ කතාව එක තැනක ඔබ කියනවා මම මේ වචන පිළි හොරකම් කරගත්තා මම දැන් එය ප්‍රශ්නයක් විදිහට අහන්නේ එක ප්‍රශ්නයක් නොවේ ඉතාම මනරම් කාරණාවක් නිසා ඒ සෞන්දර්යාත්මක බව අපතල තියෙන හින්දම තමයි සමහර වෙලාවට මම දරුවන්ට ගහන්නේ නැන්නේ ඔවුන්ව හදාගන්න සැරවැර කෙරුවත් පස්සේ මම හිතින් ඒකට ටිකක් දුක් වෙන්නේ ඒ සෞන්දර්යවාදීකම හින්දායි කියලා ඔබ කිව්වා ඇත්තටම ඒ කියන්නේ තමන්ගේ දරුවට අවවාද කරලා තරවටු කරලා විඳ ඒක විඳවන අම්මලා තාත්තලා ගැන අපි අහනවනමුත් ගුරුවරයෙක්ගේ හෘද සාක්ෂිය කතා කරද්දී මොනතරම් අපූර්වද මම දරුවන්ට සැරවැර කෙරුවාම මට දුක හිතෙනවා කියලා ඔබ කිව්වා මම ඔබේ හඳින්නේ ගැන ටිකක් අහන්න කැමතියි ඇත්තටම තරංග මට බොහොම ඉවසලා සමහර විට මම දැන් ඇත්තටම මම ටිකක් සැරවැර අඩුයි දරුවන්ට නමුත් මුල් කාලේදී මා තරුණ එකතින් ඉන්න කාලේදී දරුවෝ වැරද්දක් කරාම මම සමහර විට ඇත්තටම දරුවෝ එළියට දානවා පන්ති වල බනිනවා ආයේ එන්න දෙන්නේ නැහැ හැබැයි මේ හැම මොහොතකම මට ආපහු
මේ මම ඒක ගිහිල්ලා හිතනවා මම ගෙදර ගිහිල්ලා හිතනවා මම ගෙදර ගිහිල්ලා කියනවා මට ඇත්තට මේක දවස් හතක් යනකල් මම දරුවෙක්ට බැන්නානේ මම මෙහෙම කරානේ කියලා මගේ ඔළුවට හැම වෙලාවකම එනවා ඉතින් මම හිතනවා ඒක දරුවක් දන්නවා දරුවා දන්නවා මම මේ තරහකට වෛරයකට කරන ක්‍රියාවක් නෙමෙයි කියන එක ඒකම තමා තවත් දරුවා මාත් එක්ක බැඳෙන්න හේතු වුණා කියලා මට හිතෙන ඔබතුමාගේ මේ ජීවිතයේ අනන්ත අත්දැකීම් ඇති දරුවෝ හමු වෙලා ඔවුන්ගේ අත්දැකීම් කිව්වා ඔබතුමාට ආදරේ ප්‍රකාශ කළ යම් අවස්ථාවක් දෙකක් ඔබට එහෙම මතක් කරන්න මේ ක්ෂණයෙන් මතකයට එනවද ඇත්තටම මම හිතනවා දරුවන්ගේ පෞද්ගලික ගැටලු තියෙන වෙලාවල් තියෙනවා සමහර වෙලාවට දෙමව්පියොත් සමග කතා බහ කරන්න බැරි හා නොකරන එවැනි වෙලාවක දරුවෝ ඇවිල්ලා අපට ගොඩක් දේවල් කියනවා ඒ හැම වෙලාවකම අපි යහපත් සමහර දරුවෝ අපට හිතුවට වඩා වැඩියෙන් ඇත්තටම ආවේගශීලී දරුවෝ ඉන්නවා හැබැයි ඒකට උත්තරේ හොයාගෙන ගියාම ඒක සමහරට ඇත්තටම ඒ පවුල තුල තියෙන ගැටලුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යාට සමාජයෙන් එල්ල වෙච්ච තර්ජනයක් වෙන්න පුළුවන් ඉතින් ඒ අවස්ථා ඇත්තටම මට එමටම මූණ පාලා තියෙනවා මට සමහර දරුවෝ ඇඟිල්ල දික් කරන් අවස්ථාවල් තියෙනවා සමහර දරුවෝ මූණටම බනින අවස්ථාවල් තිබිලා තියෙනවා මගේ ජීවිතය තුළ හැබැයි ඒ හැම එකකදීම මම සමහර විට මම හිතන දේක් තමයි කොහේ හරි මගේ තරද්දක් වුණාද කියලා හිතලා මම ඇත්තටම ඒකට ඒ දරුවත් එක්ක යහපත්ව කතා කරලා මට ඒ දරුවා මගෙන් බැනීම හින්දා හරි මම මොනවා හරි කරා කිව්වට පස්සේ ඒ දරුවා නැවත පන්තියට ආවේ නැත්තම් හෝ ඒ දරුවා මාත් එක්ක තරහ වෙයි කියන බය මට හැම වෙලාවෙම වෙනවා ඒ මට මේ දරුවාගේ මුදල් අය කර ගැනීම හෝ පැත්ත නෙමෙයි නමුත් මේ තියෙන බැඳියාව තුළ මට නිතරම ඒක දැනෙනවා මම හිතනවා ඒවා අපේ ජීවිත තුළ ඇතුලේ ගැබ් වෙලා තියෙන දේවල් වෙන්නේ කෙනෙකුගේ හිත රිදවන්න අකමැති නොහැකි ඉතින් ඒ නිසාම නැවත වතාවක් මෙතුමාගේ රමණීය හඬ අවදි කරන්නයි සූදානම් වෙන්නේ රෑ 8යි විනාඩි 28යි තත්පර 55යි තත්පර ඉක්මනින් ගෙවි යන හින්දා තව ටිකකින් මිනිත්තු සංඥා කරනවා ඊළඟ පැයේදී අපි සජීවිත නවත්තන්න ඕනි කියලා ඊට මත්තෙන් අපි මේ අඳුර ගලාගෙන යන මොහොතේ ඒ අපූර්වත්වයේ මොහොතක් අසමුද ඔව් මොකක්ද අපි මොනවා නිල් නුවන් පෙනෙන නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලියේ මල් පිපෙන සුළඟ නීලවලා තුලට ගුලි විවි සඳ හොරෙන් හිනාවි නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළේමි සුඳුර නුඹේ නමෙන් හදේ දොරටු විවර කළමි සුඳුර නුඹේ නමෙන් මෙතෙෆෙන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් සජීවිත හොඳයි රෑ 8යි විනාඩි 37යි වෙලාව දෙවැනි මාසේ 22 වෙනිදා ඉවර වෙනවා ටික ටික හැබැයි මේ ලං කරගන්න සතුට මොනතරම් වටිනවාද ජීවිතේ ඉස්සරහට ජීවිතය සජීවත්ව ජීවත් කරගන්නට කියලායි මම කල්පනා කරන්නේ සක්්‍ය අධ්‍යාපන සමූහයේ ගරු සභාපති බණ්ඩාර දිසානායක ගුරු පෞරුෂය සමග කතා කරමින් ඉද්දී කොහොමද මේක අමතක කරන්නේ එතුමත් එක්ක වැඩියෙන් කතා බහ කරන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා හොම එතුමගේ දරුවෝ ගැන කතා කරමු ඕන්ට දැනෙන්න කතා කරමු කියලා නමුත් මෙය අපිට දැනෙනවා කතානකලොත් අඩුවක් හැටියට ඔබතුමන් සම්බන්ධයෙන් 2018 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා හැටියට තේරිපත් උනේ කොහොමද ඔබතුමා මේකට සමාජයෙන් එහෙම සමාජයේ ප්‍රශ්න කරන්නේ නැහැ නමුත් ඉඳ හිට හෝ නැගිය හැකි ප්‍රශ්න ගුරුවරයෙකුට මේක ලැබුණේ කොහොමද ගුරුවරයෙකුයි ව්‍යවසායකයෙකුයි අතරේ තියෙන වෙනස මොකක්ද ඇත්තටම ඔබතුමාට මේ සම්මානය ලැබුණේ ඇයි මම
මේ දශක 3ක් තිස්සේ ගුරුවරයෙක් ඒ වගේම ආයතන ප්‍රධානීෙක් නායකයෙක් මග පෙන්වන්නෙක් දරුවන්ට පියෙක් විදිහට විවිධ භූමිකා ලියදුනා ඒ යෙදුන හැම මොහොතකම මම හිතනවා මාතුල ව්‍යවසායකත්ව ගුණාංග තිබ්බා කියලා ව්‍යවසායකත්ව ගුණාංග තියෙන කෙනෙක්ගේ හැම වෙලාවකම අවදානම් බාර ගැනීම නවෝත්පාදන අභියෝග බාර ගැනීම දැක්ම මේ සියලු දේ තියෙනවා ඒ නිසා මට ඇත්තටම මේ සම්මානය මම හිතනවා මීට වසර ගණනාවකට පෙර මගේ දරුව මම උගන්න පුළුවන් මම මට දීලා තියෙනවා මට මේ භෞතික සම්මානය ලැබුණාට මම කවුද කියලා අඳුරගෙන ඒ දරුව ඒ දෙමව්පියෝ මගෙන් ඉගෙනගත්ත ලංකාවේ ඉන්න ඉහළ තලයේ පහළ තලයේ මේ හැම කෙනෙක්ම මට ඒ සම්මානය දීලා ඉවරයි හැබැයි ඒ ගෞරවය පිළිගත් ආයතනයකින් රටක් පිළිගන්න තැනකින් ලැබුණ එකේ සුවිශේෂත්වයක් තියෙනවා මට මේක ලැබෙන්න මං සුසුසෙක් වෙන්නේ නැත්තේ සුසුසෙක් වීමට මං සුසුසුකම් ලැබෙන්නේ නැත්තේ ඇත්තටම මම කරපු සමාජ මෙහෙවර එකක් ඒ වගේම සක්‍යා කියන සන්නාමය අවුරුදු 20ක් මේ අප්‍රේල් වෙනකොට එක දිගට පවත්වන් එීම ගුරුවරයෙක් විදිහට අකණ්ඩව මේ ශේත්‍රය තුල මං රැඳී සිටීම ඒ එකම හැම වෙලාවකම අධ්‍යාපනයේ රික්තයක් තියෙන තැන්වලට මම පිළිතුරු දීලා එතෙන්දී මම කරපු දේ අද වෙනකොට සේජිස් කියන විශ්වවිද්‍යාලය තුල 90%කට විශ්වවිද්‍යාලයට යන්න හැකියාවක් නැහැ එලෙවල් කරන අයට ඒ තුල මම හැම කෙනෙක්ටම මට පුළුවන් ආකාරයට මම උපාධියක් ලබා දීම කියන සිහිනේ සැබෑ කරන්න සේජිස් විශ්වවිද්‍යාලය අද රජයේ අනුමත UGC අනුමත ආයතනයක් විදිහට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආව ගමන් මග තුල කරපු වෙනස්කම් අවදානම් අභියෝග සඳහා තමයි මට මං හිතනවා මේ සම්මානය මට පිරිනැමුවේ තවත් ලංකාවේ මහා පරිමාණ දෙවැන්ත ව්‍යාපාර තියෙද්දි ප්‍රථම වතාවට අධ්‍යාපන ක්ෂේත්‍රයට අවුරුදු 23ක් තිස්සේ මේ සම්මානය එක එකට පිරිනැමුවට ප්‍රථම වතාවට මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මේක ලැබිලා තියෙනවා. कोई थरम उसाई दो बतुमागे नियत माने कम केला मां कल्पना के रियो बतुमागे व्यवसाय कत्व सम्माने अट खलिन दरोवान के लबुनु सम्माने आगे कल हटी मम नवत नवत असमी नीनवा मम वरदित दन्नत ने थामत नुगे गुड तियन उसम गुड नगी लो बतुमागे द मम हितनो मे सियलु कारणायक मट कियन्न उच्चरट नियत माने उने कोहमद मम දන්නේ මට එහෙම කියනවා මම හිතනවා මම හැම වෙලාවෙම සරලව මං ඉන්න උත්සාහ දරනවා ඒ එක්කම මම කවුද කියන එක මං අඳුර ගන්න උත්සාහ දරනවා මගෙන් වෙන හැම වැරද්දක්ම මොකද්ද කියලා මං තේරුම් ගන්න උත්සාහ දරනවා ඒ වගේම තව කෙනෙක්ට වැරද්දක් නොකර ඉන්න මං උත්සාහ දරනවා මං හිතනවා මේ සියල්ල එකතු වුණාම ඔය කියන දේ මාතුල ඇති මේ සියල්ල එකතු වුණු තැන ඇති ගුරු සෙවන විසින් බිහි කළ විශිෂ්ටය එහෙම ඇති නේද? ඔව් අනන්ත අප්‍රමාණයි. මට ඒක ඇත්තටම කියාගන්න තරම් බැරි විශාල තුගයක් විශාල පිරිසක් මේ තුල ඉන්නවා. ඒ හැම බිහිවීමක්ම තමයි මගේ මේ පැවැත්මට හේතු වෙලා තියෙන්නේ. ඒ දරුවන්ගේ තියෙන ආශිර්වාද ආයතනවල ප්‍රධානීන් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ඒත් එක්කම ලංකාවෙන් එපිට රටවල ඉන්න සුවිශේෂත්වයෝ හැම ක්ෂේත්‍රයක්ම ගත්තොත් මට තියෙන එකම සම්පත මම හිතනවා ඒක මට මේ ලංකාවේ හෝ පිටරටක හෝ මගේ දරු කොහේ හරි දරු 4-10 දෙනෙක් මට මුණ ගැහුවොත් ඒ තුල මං උගන්නපු දරුවෙක් ඉන්නවා කියන සිතීම මන් තුල තියෙනවා මට ඒක ඇත්තටම දායාදයක් කියලා මම හිතනවා මට ජීවිතේ ලැබුණා ඔබතුමාගේ මේ කතාවත් එක්ක අපි ඊළඟට තෝරගෙන තියෙන ගීතය කසුන්ගේ උරේෂගේ ගීතය. ඒ තෝරා ගැනීමටත් අපිට හේතුවක් තිබුණා. ඔව්. ඇත්තටම උරේෂා රවිහාරි මම මුල්ම පන්ති කරන කාල පරිච්ඡේදය තුල අවුරුදු දෙකක් මගෙන් ඉගෙන ගත්ත දැරියා. කසුන් සක්‍ය ආයතනයේ අවුරුදු දෙකක් ඉගෙන ගත්ත මගේ දරුවෙක්.
හැබැයි උන්ගේ දක්ෂතා ඒ කාලෙම යම් ආකාරයක දැක්කට උන් මට අද මුණ ගැහුනහම කියනවා අපි ඉගෙනගත්ත ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් හරහා අපට පුළුවන් වෙලා තියෙනවා අපේ මේ ක්ෂේත්‍රයත් යම් ආකාරයකින් ජය ගන්න. ඒ වගේම මේ වගේ විශාල පිරිසක් ඉන්නවා අතන ගායන ක්ෂේත්‍රයක ගත්තොත් සාහන්දන් වල කසුන් උරේෂා මේ වගේ විශාල පිරිසක් ඉන්නවා. ඒතර මේ හැම කෙනෙක්ම මට මං උගන්න පුදරුවෙක් කියලා සතුටට තමයි මම ගීතය අතන තෝරගැනීමක් කරේ. ආදරණීය දරුවන් බොහොමයකගේ කලවර ජීවිත සුදෝසුදු කරන්නට පෑයෝ ගුරුතරුව. ඔව් බණ්ඩාරසේකයි කතා කරමින් ඉන්නේ තවත් ගීත ඉල්ලීමකුත් තියෙනවා ඔබතුමාගෙන්. මේ ගීත මේ විරාමයට පස්සේ මං කියවනේ ඔබතුමාගෙන් ගීත ඉල්ලීමක් තියෙනවා කියලා. කරුණාරත්න දියුල්ගනේ මහත්මයාගේ ගීතයක්ම තමයි ඒ ඉල්ලීමේ ඇතුළත් වෙලා තියෙන්නේ. තෝරා ගැනීමක් කරමුද? මොකක් හරි කවුරු හරි කියපු එකක් වෙන්නේ නැති. අපි හොඳයි අපි සින්දු පොඩි කරසක් කියමු. පින්සර ඔබ හැර පිළිපඳ සිතුවිලි වෙනතක දනුනාද ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්ද ජලේ මාළුවන් කොපමණ හිටියත් කොහොමද නාඩා ඉන්නේ ඔබ මිස වෙන අය නොපැතු හින්දයි මේ ඇටි හිත පැරෙන්නේ මට හොඳට ගායනා කරන්න බැහැ මේ මම දීගලම ඒ වුණත් ඒ වෙහෙස වුණු හඬේ පවා ඇත්තේ අපූර්වත්වයක් ඒ නිසයි අපි ඔබතුමාගෙන් නැවත ගායනාවක් අහන්න ඕනි කියන ඉල්ලීමම කරන්නේ ඉතින් පින්සර ඔබ හැර යන්නට තව කාලය ඉතිරි වෙලා තියෙනවා කාලයක තරහ වෙන්නත් හිතෙනවා මොකද ඔබත් එක්ක කතාවේ තරම්ම සන්තෝෂජනකයි ප්‍රිය උපදවන සුළුයි දැන් අපි ගුරුවරයෙක් හැටියට ඔබේ භූමිකාව ගැන කතා කළා ඊට පස්සේ ඉතාම හොඳ ව්‍යවසායකයෙක් හැටියට ජයග්‍රහී ව්‍යවසායකයෙක් හැටියට ඔබතුමාගේ භූමිකාව ගැන කතා කළා මට ටිකක් කියනවාද KDK ධර්මවර්ධන ශූරීන්ගේ දියණිය ගැන ඔබේ ආදරණීය බිරිඳ ඔව් ඇත්තටම එය තමා මගේ මේ මම බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ ඉතින් පාන්දර ඉඳලා මම මගේ කාර්යයට යනකල් එය තමා මේ සියලු දේවල් මට ඇත්තටම කරන්නේ ඒ නිසා ඒ සහාය නැතුව මට ඇත්තටම මේ තත්වයට ඉන්න හැකියාවක් නැහැ යම් පැත්තෙම ඒ නිසා එය ඇත්තටම මගේ ජීවිතය තුළ ඒ කටයුතු වලට විශාල මෙහෙයක් කරනවා කියන එක තමයි මට කියන්න ඕනේ ඔව් ඔය අසුනේ වාඩි වෙන්නේම ජයග්‍රහී චරිත එවැනි අය බොහොම දෙනෙක් ඔය වගේ සංසුන් කතාවක් කියනවා එය අපේ රටේ බිරින්දෑවරුන්ටත් ඒ වගේම අනෙක් පාර්ශවයේ ඉන්න ස්වාමි පුරුෂයන්ටත් ඉතාම වැදගත් වේවි කියලා මම කල්පනා කරනවා සුවහසක් දරුවන්ගේ අස්පාදන දරුවන් ගැනම කතා කරන ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට බැන්නාම ගෙදර ගිහින් ඒ ගැන හිතන මෙන්තරම් සංවේදී මනරම් හදවතක් ඇති ඔබතුමාගේ සෙනෙහසට දාව උපන් දරුවන් කොයිතරම් වාසනාවන්ත ඇතිද කියමු ඔවුන් ගැන ඔව් දරු හතර දෙනෙක් ඉන්නවා ඔවුන් හතර දෙනාම පුතුන් දැනට මගේ ලොකු පුතා ලකිඳු ඔහු දැනට කොමර්ෂල් පයිලට් කෙනෙක් විදිහට ඇමරිකාවේ වැඩ කරනවා දෙවන පුතත් බිස්නස් ඇනලිටික්ස් ඩිග්‍රියක් කරනවා ඒ රටේම අනිත් දෙන්නා නියුන් පිරිමි දරුවෝ දෙන්නේ ඔවුන් දෙන්නා දැනට මාත් එක්ක ඉන්න අධ්‍යාපනය හදාරමින් දෙවනියා රවි සර අනිත් දෙන්න තරු සර හසරංග හොඳයි රුවන්වැනි පුතුන් තනු රුවන්වැනි දරුවන් තනමින් ඉන්න මේ ආදරණීය ගුරු පෞරුෂය
අපිට බොහෝ දේවල් කියා දුන්නා. නමුත් මේ අන්තිම මිනිත්තු දෙකේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ රටේ මේ මොහොතේ ජීවිතය වෙනුවෙන් ආදරෙන් ජීවිතය පිළිගන්න අපෙන් හොස්ම ඉල්ලන පිරිසක් ඉන්නවා. එවැනි අයට ජීවත් වෙන්න ආස හිතෙන්න ඔබ මොකද කියන්නේ? මම හිතනවා අපි හැමෝම දන්න කතාව තමයි අපි දරිද්‍රතාවයෙන් දුප්පත් වෙලා ඉපදුනාට කමක් නැහැ. හැබැයි මේ යන්න එපා දුප්පත් වෙලා කියන එක. ඒ නිසා මුලින්ම තමන් තුළ මනුෂ්‍යත්වය, මනුස්සකම, හැදිච්චකම, හික්මීම මේවා අපි සමාජගත වෙලා අපේ ජීවිතය තුළ තියාගන්න පුළුවන්. මට මගේ තාත්තා කවුද, අම්මා කවුද කියලා කියන්න පුළුවන් නම්, පොළොවේ පය ගහලා ඉන්න අපි කැමති නම්, මම ඉපදුනේ කොහෙද, මගේ යාළුවෝ කවුද, මං එක්ක ඉන්නේ කවුද කියන එක අපට බය නැතුව කියන්න පුළුවන් නම්, තමන්ගේ නම හරි ආකාරව තමන්ට කියන්න පුළුවන් නම්, මා හිතනවා මොන තරම් ඉගෙන ගත්තේ, මොන උගත්, මොන නායකයෙක් වුණත් මේ ටික හරි ආකාරව කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔහුට හෝ ඇයට සමාජයේ තනතුර මොකද්ද කියන එක නෙමෙයි, යහපත් ගමනක් යන්දහා යහපත් ආකාරයට සමාජයට යම් සදාචාරාත්මක යම් දෙයක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. වැදගත්ම දේ ඒක. ඒ නිසා මගේ පණිවිඩයත් මම හිතනවා ඒක තුළ කියවනවා කියලා. සමහර අය ළඟ තියෙන්නේ වචන විතරයි. ඒව ක්‍රියාවෙන් ඔප්පු කළ ඔබතුමා නම බය නැතිව හරියාකාරව කියන්නට පුළුවන් විදිහට ඔබතුමා වටේ රැස්වලල්ලක් හදාගත් ඔබතුමා නැවත වතාවක් සමුගන්නට කලින් එතුමාගේ නම කියන්නම්. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2018 සක්‍යා අධ්‍යාපන සමූහයේ ගරු සභාපති බණ්ඩාර දිසානායක ගුරුතුමන් එක්ක කළ සජීවිතවලට නැවතීමේ තිත තියන්නයි සූදානම් වෙන්නේ. රෑටයි විනාඩි 54 ඔබතුමාගේ ඒ වටිනා කාලය අප වෙනුවෙන් net වෙනුවෙන් මිඩංගු කළාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාලගේ මේ සේවාවේ යම් කාලයක් මා වෙනුවෙන් වැය කරාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ආයතනයේ සභාපතිතුමා ඇතුළු ඔබ සියල්ලට. හොඳයි, එහෙනම් මේ නික්ම යාමට පෙර ගීත තෝරා ගැනීමත් එතුමන්ගේමයි. එතනින්ම මම සමුගන්නම්. අත්පටලා යමු ආයේ සජීවිත සමග ජීවත් වෙමු මම තරංගා.